ඔබ දවසක් ගෞරවනීය මාධ්‍යයට භූමිස්තුතී මාධ්‍යයන් ලබාදීම සම්බන්ධ මාසේර සම්පත් ජාතික පාරිවි පෙරමුණේ නායක මේ වන විට ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳලා නැවත ඉන්ධන මිල පහත හෙලීම ලක් කරා රජයේ විසින්. ඇත්තටම අපි ස්තුතිවන්ත වෙන කාන්තන් විජේසේකර මැතිවරයාට රජයට දැන් මාස 3ක් තිස්සේ මේ වන විට ඉන්ධන මිල පහත වැටීම ලක් කරා. දැන් ඉන්ධන මිල ගත්තොත් පහුගිය මාස 3 අප්‍රේල් මාර්තු අප්‍රේල් මැයි මේ මාස 3ට ඩීසල් වල විතරක් මිල අඩු වෙලා තිබෙනවා ලීටරයකින් රුපියල් 46. භූමිතෙල් වලින් අඩු වෙලා තිබෙනවා රුපියල් 48. එතකොට මේ දෙක තුලින් ලැබෙන සේවාවන් විශේෂයෙන්ම ඩීසල් වලින් තමයි ලංකාවේ වැඩිම බේකරි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම පෞද්ගලික මගී ප්‍රමාණ සේවය සියල්ල වෙන්නේ. ඒ වගේම භූමිතෙල් වලින් තමයි විශේෂයෙන්ම මාළු අස්වැන්න ලබා ගන්න යන්නේ. භූමිතෙල් වලින් තමයි වැඩිපුර බස් දුවන්න භාවිත කරන්නේ. එතකොට මේ ක්‍රියාවලිය තුල මේ ලැබිච්ච සහනය තුල මුන් 7-5ක්වත් අඩු කරන්නේ නැහනේ. ඈ එතකොට ඇයි එහෙම වෙන්නේ? එතකොට රජයටවත් බැරිද කොන්දක් නැත්ද මේ ලබා දෙන ඉන්ධනවල සහනය සමස්ත පාරිභෝගිකයන් ලැබෙන ක්‍රමයක් හදන්න? ඒ නිසා ඉතා වක්කීමක් ඇතුගෙන මේ අවස්ථාවේදී ඩීසල් මිල රුපියල් 46කින් අඩු වෙලා තිබෙනවා මාස 3ක් ඇතුළත ඉන්ධන මිල අඩු කිරීම තුළ මේ අඩු කිරීමේ වාසිය වහාම පාරිභෝගිකයන් ලබා දෙන්න ඕන. අපි හෙට දිනේ ඉඳන් පටන් ගන්න මේ ක්‍රියාවලිය. මම හෙට දිනේදී මේ රටේ ආහාර පානවල අස්ප ගණන් තියෙන්නේ. ඒ නිසා රුපියල් 200 කෑම එකක් ලාභේ තියාගෙන කොහොමද අලෙවි කරන්න කියන එක බජට් කෑමයක් මම හෙට හඳුන්වා දෙනවා. ඒ වගේම පරාට යන මිල කීයද මම හෙට හඳුන්වා දෙනවා. බිත්තර රොටි යන මිල කීයද මම හෙට හඳුන්වා දෙනවා. කඩකුලිය සේවක කුලිය තමන්ගේ ලාභය සියල්ල තියාගෙන කොහොමද අලෙවි කරන්න කියන එක මම හෙට කියා දෙනවා. මොකද මේ විදිහට වැඩ කරන්න බෑ මේකේ. ඒ නිසා අද මේ පාන් කාල බන්දෙන් ගෙනාවේ රුපියල් 100යි. මේ පාන් කාල ගෙනාවේ රුපියල් 100යි. එතකොට මේ පාන් කාල පොල් සම්බල් දාලා තියෙන්නේ. එතකොට මේ පාන් කාල අනිවාර්යයෙන්ම අඩුවේ යුතු නැද්ද? ඇයි පාන් හදන්නේ ඉරුවෙලියෙන්ද? පාන් හදන්න දැන් දර භාවිතා කරන අඩු ග්‍රාමීය මට්ටමේ විතරයි දර පෝරණු තියෙන්නේ. අනිත් පෝරණු වැඩ කරන්නේ ඉලෙක්ට්‍රික් අනිත් තැන් ඩීසල්. තැන් භූමිතෙල්. එතකොට ඒ සාහනේ බේකරි දෙන්නේ නැද්ද? අනිත් පැත්තේ හෝටල් හිමියෝ 350 400 500 10 1500 කොත්තු ෆයිට් රයිස් කැම් පැකට් අඩු කරන්නේ නැද්ද? එහෙමනම් අපි සූදානම් වෙන ඊළඟ අරගලය මෙරටේ ජනතාවට මේ ආණ්ඩුවෙන් ලබා දෙන සහන ජනතාවට රන් දීමේ ජවන්ත වැඩපිළිවෙල පටන් ගන්න ඔබ හෙටින් පස්සේ. ඒ නිසා අපි කියන සියලු අප්පුවාමිලට මේ ඉන්ධන බිල් ලබා දුන්න සහනය වහාම හෙට සිට ලබා දෙන පාරිභෝගිකයට එසේ නුදුන්නත් අපි සූදානම් වෙනවා. ඒ ස්ථානවලට අතසල් ගිහිල්ලා ඇයි ඉදිවේ සහන ලබා නොදෙන්නේ? මොකද හේතුව? මොකද ප්‍රශ්නේ කියලා. ඇයි හත්තිලව්වේ ඉන්ධන ලීටරයකින් ඩීසල් ලීටරේ රුපියල් 46ක් අඩු කළා බස් වලින්වත් ඒ සහනය දෙන්නේ නැත්නම් ඒ සහනය යන්නේ කාටද? මේ රජය විසින් මේ සහන දෙන්නේ බස් හිමියන්ටවත් බේකරි හිමියන්ටවත් හෝටල් හිමියන්ටවත් වාහන දින කට්ටියටක් නෙමෙයිනේ. ඒකේ ප්‍රතිලාභ සම්මනේ විදිලි යන්න ඕන. දැන් මොකද මේ වෙන්නේ? ඒ නිසා අපි කියනවා පාන් කාලේ ඉඳලා පාන් ගෙඩිය ඉඳලා ජෑම් පාස් එක ඉඳලා බඩිස් ගෙඩිය ඉඳලා කෑම් පැකට් එක ඉඳලා ෆයිට් රයිස් එක කොත්තුව මේ සියල්ල මිලට අඩු වෙන්න ඕන. ගිය පාර මම කිව්වා හෝටල් හිමියන්ගේ සංගමයක් කියලා ලකු අඩු කරනවා කියලා. අඩු කරු පාදක් නැ කොහොක්කම. අද ප්‍රේන්ටිය රුපියල් 50යි 60යි. අද මාළු ගෑමේ රුපියල් 350යි ඉහළ වෙලා තිබෙනවා. හරිද? එළවලු මිල අඩු වුණා. කිසි කෙනෙක් එළවලු ගෑමේ මිල අඩු කරේ නැහැ. ඒ නිසා අපි ජීවිතයේ පරිදුවර තියලා ගෞරවනීය මාධ්‍ය අපට දෙන සහයෝගය බහිනවා පාරට අරන් දෙනවා ජනතාවට මේ සහනය පාරිභෝගිකයන් හැට ඉඳලා මේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය ෘජු පරිවර අරන් දෙනවා. දැන් මාළු මිල අස්ප ගණන්. අද බලයා කියලා රුපියල් 1500යි. සාලිය කියලා රුපියල් 800යි. මේ බෝට්ටු දුවන්නේ භූමිතෙල් වලින්. මොකෝ පෙට්‍රල් වලින්ද? නෑ භූමිතල. ඒතර ඒ සාහනය මාළු වලින් දෙන්න බැරිද? දෙන්න බැරිද? ඒතර බේකරි තුවන්නේ තනිකර ඩීසල් සහ භූමිතල් සහ මේ ඉලෙක්ට්‍රික් වලින්. ඒතර ඒවයි ඒ සාහනය දෙන්න බැරිද? ඒ නිසා ජයවර්ධන මහත්තයාටත් ගැමුණු මහත්තයාටත් අනිකුත් සියලු මහත්තුරුනි කියන කරුණා කළ තම තමන්ගේ සේවාවන්වල මිල ගණන් හෙට සිට අඩු වේ යුතුය. එසේ අඩු නැවුනොත් ඒ මිල අඩු කර ගැනීමේ කාර්යභාරය පටන් ගන්නවා. ඒවා ප්‍රතික්ෂේප කිරීමේ කාර්යභාරය පාරිභෝගිකයන්ට එකතුලා පටන් ගන්නවා. සියලු මාධ්‍යමයකට සහාය ලබා දෙන්න මේ විදිහට වැඩ කරන්න බෑ. ආණ්ඩුවට කොන්දක් නැත්තම් අපිට කොන්දක් තියෙනවා. ඒ කොන්දේ ප්‍රතිඵල අරන් දෙනවා අපි මෙරටේ පාරිභෝගිකයන් කියන එක මෙයා තමයි දක්වන නිසා ඉන්ධන මිල අඩු වීම වාසිය වහා පාරිභෝග ලබා දෙන්න ඕන. මේ මාස 3ට ඉන්ධන මිල අඩු කිරීමෙන් ඩීසල් විතර රුපියල් 46ක් අඩු කරලා තිබෙනවා. භූමිතෙල් විතර රුපියල් 48ක් අඩු වෙලා තිබෙනවා. අපි පෙට්‍රල් කතා කරන එක තීවිල්නේ. තීවිල් වලින් එච්චර අඩු කරනද කියන එක තීරණය කරයි. ප්‍රධාන වශයෙන්ම සේවාවන් තිබෙන්නේ භූමිතෙල් සහ ඩීසල්. ඒ සහනය අනිවාර්යයෙන් පාරිභෝගිකය ලබා දිය යුතුයි. පාන් ගෙඩිය කැම් පැකට් එක ෆයිට් රයිස් එක කොත්තුව ප්ලේන්ටිය කිරිතේක මේ සියල්ලම අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි කියන එක මම අත්හැම දක් කරනවා.